අපේ ජීවිතවල ඒ කියන්නේ 80 දශකෙ ඉපදිච්ච කට්ටියට උන්මාදයේ කියන එක වචනේ පුරුදු වුණා නම් උන්මාදයේ පුරුදු කරේ මෙයා තමයි. ඒ කියන්නේ දැන් අපි මේ වෛරල් කතා කතා කරන්නේ. හැබැයි උන්මාදයේ කියන එක ඇත්තටම දකින්න ඕන නම් මෙයාගේ පීක් එකේ ඉන්න තිබුණා. මෙයා ඒ කඳු පුදුරට ආපු මොහොත ඒ ජනප්‍රියතාවය මේ තරුව පායපු ඒ කාල පරාසය ගැන කතා කරොත් ඒක තමයි සැබෑ උන්මාදය. සමාජ මාධ්‍ය නැති අවධියක මෙතරම් රූපවාහිනී ගුවන්විදුලි මාධ්‍ය අඩු කාලයක මොහු ගෙනා පුන්වාදය ප්‍රබලයි. සිහින කුමාරයෙක් ගැන කතා කරන්න දන්නති කාලේ අපි දැකපු සිහින කුමාරයා තමයි මෙයා. සරලව කිව්වොත් මේ කාලේ වැල්ලපුරෙන් මෙයාගේ නම ගහපු පෙන්නන් එහෙමත් කට්ටිය දාගෙන හිටිය ගෑණන් ළමයි විශේෂයෙන්ම ඒ වගේ ආකර්ෂණයක් තිබුණ සුපිරි දරුවක්. අදටත් ඒ පෞරුෂත්වයේ එලෙසමයි අදටත් ඔහු නිර්මාණය කරගත්ත ඒ ගීතාවලියේ එලෙසමයි ඕනෑම තැනක ඕනෑම මොහොතක මේ සිහින කුමාරයව ලඟුයි ඔබේ එවුනුසුම්වත් ප්‍රසන්නයෙන් පිළිගමු මාමා ලුණුගම. ඉතින් ආසයි ඉත ගායනා කරන්න ඔයගොල්ලෝ සතුටු කරන්න හරියන පටන් ගමු. ඔට්ට ඔට්ට මගේ යුගයක් ආලෝකමත් කර සිහින තරුව නාමල් ලුඩුගම
සතුටුයි අද දවසේ මේ කුමාරවරුන්ගේ ප්‍රසංගයේ කුමාරවරුන් දෙදෙනෙක් වේදිකාවට ඇවිත් තමාරයි ඒ වගේ මතක් කරන්න කැමති මුලින්ම ඔබ ඉස්සුති එල්පෙක් කැම්පස් ලංකාව ඇතුළේ මේ මට එහෙම මම එද්දි යාදියා යාදියා නැත්නම් අතරම මම රාසාවෙන් ඉඳලා අතේ කියලා කතා කරන්නේ යන්න ඕනේ ගියා යන්න මල්ලි ගියා thank you නාමලය මට මේ ගීත ස්ටේජ් එකේ කියන්න සහ මගේ හනින් නැවත වතාවක් නිර්මාණයක් කරන්න අවසර දුන්නා අද දවසේ ඉන්නේ මගේ ජීවිතේ ඉස්සරහ වෙච්ච තම තුනක් ලංගුගේ පාදකම අයියාගේ ලෝකාන්ත කෘතික කියන්නේ මගේ ජීවිතේ මගේ ජීවිතයක් ඔහුගේ නිර්මාණ වලට මම ඇබ්බැහි කරලා හිටියා පුංචි කාලේ ඉඳන් ඉන් පසුව මම ශිෂ්‍යයෙක් මට මුලින්ම ගෞරවයෙන් කතා කරන චරිතයක් තමයි අතුල අධිකාරී මහත්මයා මගේ දෙන ගෞරවයත් එක්කම පස්සේ ගායනා කරනවා මම හිතුව ඔහු ගායනා කරයි කියලා ඔහු ගායනා කරන්නේ නැහැ එහෙනම් මට පොඩි chance එකක් ආවද මේ දෙවිච්ච කවුරුත් නැති ඉන්නේ නිවාඩුව කියන්නේ Thank you.
Kumar